මනුෂ්‍ය ගාතන දෙකක්. මල්වතු හෙරිිපිටිය පිටුවල් ගොඩ ප්‍රේශය නිවසකට ඇතුළූ කොල්ලකරුවන් දෙදනෙක්, නිවසේ සිටි කාන්තාවන් දෙදනෙකුට කළ පහරදීමකින් එක් කාන්තාවක් මියගෝ සඇත. ඊඒ අලියම එම කොල්ලකරුවන් දෙදනා නිවසිට ඇතුළු වී නිවසේ සිටි කාන්තාවන් දෙදනාට පහරදි අක්පා බැඳු දමා, නිවසේ තිබූ දේපළ කොල්ල කෑමට දැත් කර තිබේ. ොල්ලරන් වෙසෙන් පිටවගිය පසුව එක සය දහන මේ දුරකතනාන්කේ ඔස්සේ පොලිස් තොතුර මධ්‍යස්ථානයට කළ දැනුම්දීමෙන් අනතුරුව මල්වතු හිරිපිටිය පොලසිය විමර්ශන ආරම්භ කර ඇත. පහරදීම හේතුවෙන් සෙහිසුන් වුව එක් කාන්තාවක් ගම්පහ රෝහදට ඇතුළොත් කිරීමෙන් පසු මිය ගොස්තිබේ. එලෙ මිය ගොසත්ේ හැත්ත හත් හැවිරිදි පිටුවල් ගොඩ යක් ප්‍රදේශ පදිංචි සිටි කාන්තාවකි. සැකරවන් අත්ත රංගෝඩ ගැනීම සඳහා මල්වත්තු රිපිටිය පොලිසි, වැඩිදුර විමාර්ශන සිදුකරයි. මේ අතර දමුල්ල කලෝගහ ඇල ප්‍රදේශයේ නිවසක තිබී, දාහතර හැවඩදි දරියකගේ මලසරක් සොයා ගිෙන තිබේ. කලෝ ගහල ප්‍රදේශය නිවසක ඝාතනය කළ දරියකගේ මලසරුරක් තිබෙන බවට ලද තුොරතුරු මත දම්ුල්ල පොලිසිය විමාර්ශන ආරම්භ කර ඇත. මෙලෙස මියගෝ සැත්තේ දඹුල්ල අතු පාරයාය ප්‍රදේශයේ පදිංචි සිි දරියකේ. පසුගගේ යවනදා අසල්වාසී නිවස සිිපුද්ගලෙක් විසින් ඔහුගේ දියනයට ඉගැනවීම කටයුතු කිරීම සඳහා පපසමින් එම මියගිය දරීව යතුරු පැදියෙන් රැගෙන ගොස අත. පසුවසිය දියනය නිවසට නොබැමිණීම හේතුවෙන් ඇගේ දෙමාපයන් විසින් පසුගිය හත්වනදා අදාල පුද්ගලයා සිටි නිවසර ගොස් තිබේ. එම නිවසේ කිසිවකුත් නොමැතිවීම හේතුවෙන් එම පිරිස මීට මාස දෙකට පමණ පෙර කුලියට ගෙන පදිංචිව සිටි නිවසක ගස් ඇත. එම නිස ගු දමා බීම හේතුවෙන් දෙමාපියන් මේ සම්බන්ධයෙන් දම්ුල්ල පොලසිට පැමිලිකට තිබේ. එයනුව ඒ කුඩියට නැවති සිටි නිවස පරීක්ෂා කිරීමේ දී එම නිවසේ ඇදක් මත තිබී දැරියගේ මලසරර සොයාගෙන ඇත. දැරිය රැගෙනගේ සැකරු සහ ඔහුගේ බිරිද මේ වනවිිට ප්‍රදේශයෙන් පලාගව සති්‍ය අතර ඕවන් අත්තරංගඩ ගැනීමට දම්ඹල්ල පොලසිය විර්ශන සිදුකරයි.